ඩොක්ටර් මම අම්මා කෙනෙක් කොට්ටාවෙන් කතා කරන්නේ. ඔව්. මගේ ලොකු පුතාට වයස අවුරුදු 10යි. දැන් මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් නේ ඒක නිසා මම යාට ස්මාර්ට්ෆෝන් එකක් අරන් දුන්නා. පළවෙනි දවස්වල නම් ඒව වලට හොඳට සහභාගි වෙලා වැඩ කරා. සමහර ක්ලාස් පැය දෙක තුන හැමක් තියෙනවා. සමහර ලාට ඊටත් වැඩි. පස්සේ මම එයාගේ දැක්කා එයාට මේ ක්ලාස් කිරීම එපා වුණා. සහ මේ ළඟදී නම් මම දැක්කා ඔහුගේ හැසිරීමත් වෙනස් වෙන්න ගත්තා. හරියට තරහ යනවා දැන්. කෑම කන්නේත් නැහැ. දවසෙම වගේ ෆෝන් එකේ තමයි ඉන්නේ. බැලුවම මෙයා වීඩියෝ ගේම් ගහනවා කියලා මම දැක්කා. දවසට හතර පහ විතර ගේම්ස් වල ඉන්නවා කියලත් මම දැක්කා. ඩොක්ටර් මට හිතෙන්නේ එන්න එන්නම එයාගේ හැසිරීම වෙනස් වෙනවා වගේ. ඇයි මෙහෙම වෙන්නේ? මේකට මට මොනවද කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඉතින් ඔය ඉන්ටර්නෙට් ගැන කියනකොට නිල්මිනි මහා විනාශයක් මේක. අද මට හරියට කෝල් මට ඇති වෙලා තියෙන්නේ මගේ දරුවා මේ අන්තර්ජාලයේ හිර වෙලා වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා තරහ යනවා ගහ ගන්න එනවා කිසි වැඩක් කරන්නේ නැහැ ගෙදරම අවුල් වෙලා ගෙදර පිස්සු හැටිලා. ඉතින් මේක හරිම මේ මානසික වදයක්. මං හිතන්නේ මට වැඩියෙන් ඉරුසිනි දන්න ඒ ගැන හොඳට. මොකද එයාලා තමයි මේ 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 ගුංචි දරුවෝ බලන්නේ මේ ලෙඩ වෙලා එන. මොකද ඉරුසිනි කියන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම මං හිතන්නේ මේ දවස්වල ඇත්තටම අපේ සායන වලට එන ප්‍රමාණය ගොඩක් වැඩි. විශේෂයෙන්ම පුංචි දරුවෝ. මොකද මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි දන්නවා උපකාරක පන්ති නැහැ. ඒ වගේම මේ අපි ස්කෝලේ අපේ පාසල් යන්න නැහැ. ඉතින් මේ හේතුවත් එක්ක දැන් හැම දරුවෙක්ම වගේ ඔන්ලයින් පන්ති. ඇත්තට මම මේකට මුකුත් කියනව නෙවෙයි. නමුත් මං හිතන්නේ අපේ මේ ඔන්ලයින් පන්ති කෙරුවාවේ ඉවර වෙනකොට මම දන්නේ අපේ දරුවෝ කොතන ඉඳීද කියලා නම්. හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද දරුවන්ගේ මොළය සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්නෙත් එක්ක ඇබ්බැහි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ නැහැ මං කැමති අධ්‍යාපන විශේෂඥයෙක් ගැන කතා කරන්න. අවුරුදු 5ක දරුවෙක්ට එක ජාත්‍යන්තර පාසලක පැය 4-5 මේ ඔන්ලයින් ක්ලාස් තියෙනවා. එක්ක ප්‍රින්සිපල්ගේ මොළේ හොඳ නැත්නම් එක්ක දරුවෙක් කාගේ හරි මොළේ අප්සෙට් එකක්ද ඒ විදිහට ක්ලාස් තියන්නේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යාවන් තුල නම් දරුවන්ට ඔහොම වද දෙන්න එපා කියලා මම කියන්නේ. ඉතින් මේ හේතුවත් එක්ක දැන් මං හිතන්නේ අර කතා කරපු මව මං හිතන්නේ අය පවසපුවේ ප්‍රශ්නේ අපෙන් අහපු ප්‍රශ්නෙත් එක්ක මට දැනුනේ ඇත්තටම මේ වෙලාවේ නම් ඔබේ දරුවා යම් මට්ටමක ඇබ්බැහිවීමක් මං දකිනවා. ඒ කියන්නේ අපි දරුවා අපි දන්නවා වීඩියෝ ගේම් එකකට පරිගණකයකට ජංගම දුරකථනයකට ඇබ්බැහි වුණා කියන්නේ ලොකුම අපරාධයක් ඇත්තටම. මොකද ඇමරිකානු මනෝවිද්‍යානු සංගමය අද හොයාගෙන තියෙනවා ඔවුන්ගේ පරීක්ෂණ වලින් සාමාන්‍යයෙන් මේ ඇබ්බැහිවීමකට යන දරුවා සහ හෙරොයින් ගන්න පුද්ගලයෙක් අතර කිසිම මේ වෙනසක් නැහැ. එකම සමාන විදිහට මොළයේ සිදුවෙන රසායනික වෙනස් වීම වල වෙනසක් සිද්ධ වෙනවා කියලා. ඉතින් අපි මොකටද මේ අපේ හොඳම අපි ආදරෙන් හදන මේ නිරෝගී දරුවෙක් මේ වගේ තැනකට තල්ලු කරන්නේ? ඒක නිසා පළවෙනිම දේ තමයි ඔබට මම කියන්නේ කතා කරපු අම්මට ඔබ හොඳින් හෝ නරකින් ඉස්සලා මේ ජංගම දුරකථනය නම් අයින් කරන්න වෙනවා. මොකද මම දකින්න තව ප්‍රශ්නයක් අපේ දෙමව්පියන්ගේ අපේ දෙමව්පියෝ ආදරයට දරුවන්ට හැමදේම දෙන්න යනකොට හා පුතේ කියලා අරන් දෙනවා. හැබැයි ඔබ පොඩි කාලෙම දරුවට බෑ කියන එකත් පුරුදු කරන්න. දෙන්න බැරි නම් ඒක බෑ. මොකද සමහර දරුවෝ අපි දැකලා තියෙනවා ඒ අර හැම වෙලේම පුංචි කාලේ ඉඳලම ඔබ ඉල්ලන දේ අරන් දෙනකොට දරුවගේ හැඟීම් පාලනේ හරි මඩුයි. දෙයක් ඕනි කිව්වොත් ඒක ඕනෙමයි. එතකොට අපි දැකලා තියෙනවා මේවා පෞරුෂත් ආබාධ විදියටත්. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම ඔබ ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම දරුවගෙන් අයින් කරන්න. ඔබ දරුවට මේක ඔන්ලයින් පන්තියකට දෙනවා නම් ඔබේ අධීක්ෂණ යටතේ විතරක් දරුවා මේකට යොමු කරන්න. ඒ වගේම ප්‍රධානම දේ ඔබ සහ ඔබේ සැමියා හරි කමක් නැහැ ගෙදර ඉන්න කට්ටියත් එක්ක දරුවව මේ දවස්වල මේ ඌට පන්ති නැති දවස්වලට දරුවව ලං කරගෙන දරුවත් එක්ක කරන්න පුළුවන් අපි දන්නවා එකතු වෙලා කරන්න පුළුවන් ක්‍රීඩා තියෙනවා. බැඩ්මින්ටන් ගහන්න පුළුවන්, කැරම් මතක් ගහන්න පුළුවන්. එතකොට ඔය අපි දන්නවා ලේගෝස් වගේ ඔය ලූඩෝ වගේ එහෙම සෙල්ලම් තියෙනවා. ඒකට එකතු කරලා වෙලා කට්ටියටම කරන්න පුළුවන්. මේ වගේ සෙල්ලමකට දරුවව හුරු කරන්න. මොකද දරුවෝ මේවට හරි කැමති. ඒ වගේම ප්‍රධානම දෙයක් තමයි මම කියන්න ඕනේ දරුවට කියලා දෙන්න මේ හොඳට හුස්ම ඉහළ පහළ ගැනීම ව්‍යායාමයක් තියෙනවා. අපි දන්නවා හොඳට බ්‍රීත් ඉන් බ්‍රීත් අවුට් අපි මේක ආනාපාන සති භාවනාව වගේ තමයි මේක ක්‍රමය. ඉතින් එතනදිත් දරුවට දැනෙන ඔය ආතතිය ඔය අධිවිනේ එකතු වෙලා කරන්න පුළුවන්. දැන් ඔතන පොඩි දෙයක් තියෙනවා. මම ඔය ව්‍යායාම කිව්වම දරුවට විතරක් කියනවා. ඒතර දරුවා කියනවා අම්ම කරන්න කියලා. ඊට වඩා කට්ටියම එකතු වෙලා කරන්න.
එතකොට දරුවා ඉබේම පුරුදු වෙනවා. දරුවාගේ ආතතිය අඩු වෙනවා විටසින කියන්නේ. අනිත් එක මේක මේ පොඩි දරුවාට විතරක් නෙමෙයි මේ ඔබට උනත් බලාගෙන ඉන්න කරන්න පුළුවන්. මොකද අපිට අපි දන්නවා අපි මේ දවස්වල ආතතියෙන්. ඒ කියන්නේ අපි මේ කතා කරන්න එක ගැන. ඉතින් අපිට පුළුවන් තම නේසල් එක්සර්සයිසස් කියලා අපේ තියෙන වෙනම විශේෂ ක්‍රියා මේ ව්‍යායාමයක්. ඔබට ඔබේ මේ ඇඟිලි දෙක පාවිච්චි කරලා. ඒ කියන්නේ මුලින්ම දබර ඇඟිල්ලෙන් ඔබේ හොඳට නාස් පුඩුව තද කරලා හොඳට හුස්ම උඩට ගන්නවා. ඊට පස්සේ තප්පර පහක් විතර හුස්ම රඳවගෙන ඉඳලා ආපෝ නැවත අනිත් ඇඟිල්ලෙන් අනිත් නාස් පුඩුව තද කරලා අපි අර තද කරගෙන හිටපු නාස්පුඩු ඉතුරුන අනිත් නාස්පුඩුන් හුස්ම හිමීට පිට කරලා යවනවා. මේක වරින් වර ඔබට කරන්න පුළුවන් 25ක් විතර විනාඩි 10ක් විතර මේ ව්‍යායාමයේ කරනවා කියන්නේ හොඳ ඔබට ඔබේ මනස ඔබේ හැමදේම හොඳටම මේ ආතතිය පාලනය වෙන ඔබ හොඳට නිරෝගී වෙනවා. ඒ වගේම තව දෙයක් මම කියන්න ඕනේ අපේ බලාගෙන ඉන්න අම්මලාට ඔබ ඔබලේ දරුවා ගැන දැන් මේ දවස්වල දැන් මේ කතා කරපු අම්මා කිව්වා වගේ අර ඇය කිව්වා මේ දරුවා හැමදෙස්සෙම අරකෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔබ මම ගොඩාක් වෙලාට දැකලා තියෙන ගෙදර පරිසරය තුල දරුවට හුදකලාවක් දැනුනොත් තනිවීමක් දැනුනොත් ගොඩක් වෙලාට මේ අබ්බැහිවීම වැඩි. ඒක හින්දා තමයි ගොඩක් වෙලානේ මේ වගේ දේවල් දරුවෙක් පාවිච්චි කරන්න ඔය ෆෝන් එකකට වීඩියෝ එකකට ගේම් එකකට ඔය වගේවට යන්නේ. ඇත්තට මට හරිම ප්‍රශ්නයක් ඉන්නේ මේ දවස්වල තියෙන මම මේක මට මේ පහුගිය දවස්වල මම ඔක කල්පනා කරා අපි හරි අඩුයි නේද දැන් අපේ ගෙවල් වල කට්ටිය මේ අම්මල තාත්තල එකට එකතු වෙලා ළමයි එක චුට්ටක් කතා කරනවා. ඔව් දැන් අර ඇත්තටම සිංහල අලුත් අවුරුද්දටවත් මේ එකට වාඩි වෙලා කෑම කන එකක් දැන් ටිකක් මේ වර්තමාන ජීවිතය තුළ මන්නත් හිතන්නේ හරි අඩුයි. මේ වෙලාවෙත් ඉන්නේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම එක්ක ෆෝන් එකේ එක්ක ටීවී එකේ දරුවෙක් දෙයක් අහනකොට තාහා හරි හරි කියුවට අපි දන්නව අවධානය දෙන්නේ වෙනස් පැත්තකට. මේක ඔබ කරන්න එපා. මොකද දරුවගේ ආත්ම අභිමානය හදන්න නම් ඔබ අනිවාර්යයෙන්ම පොඩි පොඩි ෆැමිලි මීටින් එකක් අම්මයි තාත්තයි තව ඉන්න සහෝදරව කට්ටිය එකතු කරගෙන පුතාට අද දවස කොහොමද මොකද වුනේ ඔබේ පුංචි කාලේ වෙච්ච සිද්ධියක් hina යන සිද්ධියක් මේ වගේ දේවල් කියලා පොඩ්ඩක් සින්දුවක් කියන්නේ dance කරන්න එකට එකතු වෙලා වෙන පැය භාගයක් විතර dance කරන්න එතකොට feel wanted කියනවා දරුවට හිතෙනවා මම තනි වෙලා නැහැ මට කට්ටිය ඉන්නවා එතකොට අම්මා තාත්ත කියනේ වහනවා මේක රහසක් මේක feel wanted ඒ පරිසරය ඇති කරන්න කියලා